ඉතින් එහාට ගියාන් පස්සේ මධ්‍යම පාන්තිවලට වඩා පහළ පවුල්වලට එදිනෙදා හම්බ කරන දවසේ වැටුප ගන්න පුද්ගලයෙක් කොහොමද කියලා හිතන්න හාල් ටිකක් අරගෙන එළවලු ටිකක් අරන් ඉතින් එහාට සත පහක්වත් ඉතුරු වෙන්නේ නැහැ බිල ගෙවන්න ගියාම. දැන් මේ ඊයේ පෙරේදා ජනාධිපති කිනෝ රුපියල් 100ට හාල් ගන්නවලු, වී ගන්නවලු රුපියල් 100ට. මේ බලන්න, එතකොට ඔබ හිතන්න ඔය සියලු ගොඩක් කට්ටිය ඔතන ඉන්නේ ගෙවිලියන්නේ, මං කියන්නේ මේ ගොවියොන්ටත් වඩා වැඩි හරියක් ඔය ගොවිතැන්ට යොමු වෙලා තියෙන්නේ. පෝර ටික දාන්නේ, බිත්තර වී ටික මේවා කරන්නේ ගන්නේ, එතකොට වී ගොයන් කපන්නේ, ඔය හැම එකම ගොඩාක් වෙලාවට කරන්නේ කාන්තාවන්. එතකොට කනගර ටික උගස් තියලා ඊට පස්සේ රට වටේටම ණය වෙලා පෝර ටික අරගෙන තමයි අස්වැන්නක් ගන්න. අස්වැන්න අරගත්තට පස්සේ ඒගොල්ලෝ බලන් ඉන්නේ දවස් කීයක් කියලා බලන් ඉන්නද? රජෙන් ඇවිල්ලා රුපියල් 100ට හාල් ටික ගන්නකම් කවද? මං කියන්නේ අපි කහොඳ ඒගොල්ලන්ට උපරිම ඕක රඳවාගෙන ඉන්න පුළුවන් දවස් කීපයයිනේ. එතකොට ඒ අතරතුර හාල් මෝල් හිමියන් ඇවිල් ඉවර වෙලා රජයෙන් ඕක ගන්නෙ නැහැ. අපි රුපියල් 90කට එහෙම නැත්නම් රුපියල් 85කට 80කට ගන්නම් කියලා කිව්වොත් අර මිනිස්සුන්ට අරගලන්ට දෙන්න වෙනවා. මට නිකන් සැකයක් තිනවා මේ රනිල් කවදාත් මිනිස්සු කෙනෙක් හිතලා තීරණේ ගත්ත කෙනෙක් නෙවෙයි. හාල් මේ මෝල් හිමියන්ට කියන්න ඇති, ඕගොල්ලෝ ඕගොල්ලන් ගන්න දාන්න, මම මගේ ගන්න දාන්න, මම ඉතින් කොහොමත් රජයෙන් ඕක ගන්න පරක්කු වෙනවනේ. උඹලා ගිහිලි ඉවර වෙලා මේ ඕක අඩු ගන්න ගනින් කියලා. ඉතින් ඔය වගේ මිනිස්සු, මං කියන්නේ මිනිස්සුන්ට අන්තිමට මේ මේ අස්වැන්න අවසානයේ තමුන්ගේ අතර මුදල් ටික හම්බුනාට පස්සේ ඒ ටික අර කඩවල් වලට ගෙවලිවර වෙලා ණය වලට ගෙවලා මේ කනකර ටික ඔක්කොම ගෙවාගෙන ඒවා බේරගෙන ඔක්කොම කරලා අතට අරන් බලනකොට රුපියල් 100ක්වත් ඉතුරු වෙන්නේ නැතුව ඇති. ඉතින් මම කියන්නේ මේ නිකන් රජයෙන් කිව්වට රනිල් රාජපක්ෂ තැන් තැන් වලට ගිහිල් ඉවර වෙලා ගොවි මහත්තුරුන්ට පොරොන්දු වුණාට මම 100ට ගන්නවා කියලා ඒකට ක්‍රමවේදයක් හදලා නැහනේ. අපේ ලංකාවේ හැම අවස්ථාවෙම මොකක් හරි කෘෂිකර්මේ ගත්තත්, ධීවර කර්මාන්තේ ගත්තත්, මොන දේව ගත්තත් අවුරුදු ගානකට වැඩපිළිවෙලක් හදන්නේ නැහැ. ඒ අදාළ කන්නෙට හෝ ඒ අදාළ මේ 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 ඒ ඒ අස්වැන්න තියෙන කාලෙට ගන්නවා තීරණයක්. තීරණයක් අරගෙන ඉවර වෙලා මේක අස්වැන්න අරගෙන ඉවරුණාට පස්සේ තීරණ වෙනස් කරනවා. ඒ නිසා ආය අලුතින් කන්නයක් කෙනෙකුට තමයි තව තීරණයක් ගන්න. මේක දිගටම පවත්වාගෙන යන තීරණ ගන්නෙ නෑ. ඇත්තටම අවුරුදු ගණනාවක් දන්න කාලේ ඉඳන් අපි ස්වයංපෝෂිත වී අපි මේ බත් කන ජාතියක් විදිහට තව වෙනකම් මේ වී වලට හරි මේ මිලක් නියම කරන්නේ නැතුව හරි විසඳුමක් දෙන්නේ නැතුව ගොවි මහත්තුරුන්ට ගොවි මහත්මීන්ට මොකද්ද මේ රනිල් කරන්නේ?